පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මහමෙතනට කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් MR කණ්ඩායම, අනික GR කණ්ඩායම. GR කණ්ඩායම කියනවා තුනෙන් දෙක යවුණ කියලා. MR කණ්ඩායම කියනවා බහුතර බලය වුණ කියලා. මෙහෙම තමයි දැන් ගම බෙදිලා යන්නේ. අපිට කියන්නේ තියෙන තුනෙන් දෙකවත් බහුතරයවත් ඒගොල්ලන්ට ගන්න හම්බෙන්නේ නැහැ. පහුගිය කාලේ ගෙවල් හදන විප්ලවය සජිත් ප්‍රේමදාස ඇමතිතුමා බොහොම ලස්සනට කරගෙන ගියා. ගම්මාන 2561ක් එතුමා වැඩ පටන් ගත්තා. ගම්මාන 2561ක් වැඩ පටන් ගත්තා. 300 ගානක් විවෘත කළා. දැන් මොකද්ද මේ ආණ්ඩුව හදන්නේ? මේ ආණ්ඩුවේ වත්මන් නිවාස ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා එක ග්‍රාම සේවා වත්මගල එකගේ බැගින් හදන්න දැන් සැලසුම් කරනවා කියලා. ලැජ්ජයි විලි ලැජ්ජයි. අර මිනිස්සයා ගෙනිච්ච වැඩපෙළ ගෙනිච්ච නම් අපි වග්ගඩ රෝගීන්ට නොමිල ගෙවල් හැදුවා. අන්තිම දුප්පත් අහිංසක මිනිතුන්ට විසිරි නාය යෝජනා ක්‍රම ආධාර ක්‍රම යටතේ ගෙවල් හැදුවා. ගෙවල් හදාගෙන ඔවුන්ට තහන ලබා දීගෙන ගියා. නමුත් මේ ආණ්ඩුවට ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න බෑ කියලත් අපි පැහැදිලිව කියනවා. දුප්පත් මිනිසුන්ට ගෙවල් හදලා දෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ, පුළුවන්කමක් නැහැ. ඒ හින්දා මේ වැඩබැරි ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි. Breaking.lk මහමෙතනට කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් MR කණ්ඩායම, අනික GR කණ්ඩායම. GR කණ්ඩායම කියනවා තුනෙන් දෙක යවුණ කියලා. MR කණ්ඩායම කියනවා බහුතර බලය වුණ කියලා. මෙහෙම තමයි දැන් ගම බෙදිලා යන්නේ. අපිට කියන්නේ තියෙන තුනෙන් දෙකවත් බහුතරයවත් ඒගොල්ලන්ට ගන්න හම්බෙන්නේ නැහැ. පහුගිය කාලේ ගෙවල් හදන විප්ලවය සජිත් ප්‍රේමදාස ඇමතිතුමා බොහොම ලස්සනට කරගෙන ගියා. ගම්මාන 2561ක් එතුමා වැඩ පටන් ගත්තා. ගම්මාන 2561ක් වැඩ පටන් ගත්තා. 300 ගානක් විවෘත කළා. දැන් මොකද්ද මේ ආණ්ඩුව හදන්නේ? මේ ආණ්ඩුවේ වත්මන් නිවාස ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා එක ග්‍රාම සේවා වත්මගල එකගේ බැගින් හදන්න දැන් සැලසුම් කරනවා කියලා. ලැජ්ජයි විලි ලැජ්ජයි. අර මිනිස්සයා ගෙනිච්ච වැඩපෙළ ගෙනිච්ච නම් අපි වග්ගඩ රෝගීන්ට නොමිල ගෙවල් හැදුවා. අන්තිම දුප්පත් අහිංසක මිනිතුන්ට විසිරි නාය යෝජනා ක්‍රම ආධාර ක්‍රම යටතේ ගෙවල් හැදුවා. ගෙවල් හදාගෙන ඔවුන්ට තහන ලබා දීගෙන ගියා. නමුත් මේ ආණ්ඩුවට ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න බෑ කියලත් අපි පැහැදිලිව කියනවා. දුප්පත් මිනිසුන්ට ගෙවල් හදලා දෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ, පුළුවන්කමක් නැහැ. ඒ හින්දා මේ වැඩබැරි ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි.